Vidasa, Rati Anagata Paraporata, SLT Broadband within Atvelak. SLT Broadband විශිෂ්ට වයර්ලයින් තාක්ෂණය සමගින් නිමා නොවන චාරිකාවක්. පරිගණක වෛරස් සංග්‍රාමයේ මීළඟ සටන්කරුවා තම මෙහෙයුම ආරම්භ කිරීමට සූදානම් බව පසුගිය ඉරිදා වාර්තා වුණා. ඒ නමින් Microsoft Security Essentials Beta. පරිගණක වෛරස පරිගණක ආක්‍රමණය කිරීමට ආසන්න අවස්ථාවේදී ලබා දෙන රැකවරණයේ හෙවත් Real-Time Protection සමගින් Spyware, Rootkit සහ Trojan සඳහාද මෙම මෘදුකාංගය සේවය සහ ආරක්ෂාව ලබා දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මෙම මෘදුකාංගයට Windows XP, Windows Vista, Windows 7 සඳහා සේවය ලබා දිය හැකි බවත් සඳහන්. ඔබට මෙම මෘදුකාංගය ලබා ගැනීමට අවශ්‍ය නම් තලයේ දිස්වන වෙබ් අඩවියට පිවිස ඔබට එම මෘදුකාංගය ලබා ගත හැකි. Site to use කරපු image එක size එකල් කොහොමද? ඒක වෙනස් කළා වෙනිකක් දැම්මත් හොඳයි. මොකද මේකේ මේ animated මේ image එකකින් ගාන size එකල් වෙයි. මෙහෙමයි මේ මේක අපි animated එක JPEG image එකක් විදිහට දැම්මම size එකත් අඩුලා පොඩ්ඩක් මේ animated ගතියක් තියාගන්න පුළුවන් ඒක තොට interesting ගතිය අඩු වෙන්නේ නැහැ. ඒක JPEG image එකක් තමයි. හරි එහෙනම් අපි discussion එක ගත්තා. එහෙනම් අපි විදස IT club එකත් එක්ක discussion එක පටන් ගමුද? මේ අපි ධර්මපාල විද්‍යාලයෙන් 1940 දෙසැම්බර් මාසයේ ආරම්භ වුණ අපේ පාසලට අවුරුදු 89 ක විතර ඉතිහාසයක් තියෙනවා. අද වෙනකොට අපේ පාසල දිවයිනේ ප්‍රමුඛ පෙළේ මිශ්‍ර පාසලක්. මේක දැනට වර්තමාන විදුහල්පති හැටියට කටයුතු කරන KG විමසේන පුරියානන්. අපේ පාසලේ සිසුන් 4500 අතර ප්‍රමාණයක් ඉගෙනුම ලැබෙනවා. ඒ අතර විවිධ නිපුණතාවලින් සිසුන් රාශියක් ඒ අතර ඉගෙන සිටිනවා. ඒ අතරින් පරිගණකංශය සහ තොරතුරු තාක්ෂණ විෂය හා සම්බන්ධ සිසුන් අපි අපගේ තොරතුරු තාක්ෂණ සංගමයේ බඳවාගෙන සිටිනවා. මෙහි සිසුන් 150 පමණ අපේ සමාජිකත්වයේ ලබාගෙන තිබුණා. ඒ අතරිනුත් විවිධ වූ ආකාරයේ සිසුතාවලින් පිළිපුන් දරුවන් ඉන්නා. ඒ අතරින් graphic designing, web designing, video editing, animations වැනි දේවල් හඳුන්වන්න පුළුවන්. අපි 9 වෙනි ශ්‍රේණියේ සිට ඉහළට සිසුන්ව බඳවා ගන්නවා. මේ අතරින් හුඟක් අයට graphic designing පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. අතරම graphic designing ගැන කියනවා නම් සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ ළමයිගෙන ඒ කියන්නේ ගොඩක් දැනුමක් ඒගොල්ලන් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද කියනවා නම් සාමාන්‍යයෙන් සැමරුම් දිනවල සෝනිස් වලට ඒ කියන්නේ සර්ටිෆිකට්ස් වලට වගේ දේවල් වලට සාමාන්‍යයෙන් graphic design කරන අපේ ඉස්කෝලේ ළමයි. ඒ කියන්නේ ඒකම වෙබ්සයිට් වල ඒ කියන්නේ ඉමේජස් ෆයිල් කවර වැනි දේවල් වලටත් ග්‍රැෆික් ඩිසයින් කරන්න ඒ කියන්නේ පිට කට්ටිය දෙන්නේ තනිකරම කරන්නේ ස්කෝර ළමයින්ගේ දැනුම ඒ කියන්නේ
සාමාන්‍යයෙන් ග්‍රැෆික් ඩිසයිනින් පැත්ත ගත්තොත් ඒකෙත් විවිධ වූ දක්ෂතා තියෙනා ඉන්නවා ග්‍රැෆික් ඩිසයිනින් ඇතුළේ. ඒ කියන්නේ දැන් අපි වෙක්ටර් ග්‍රැෆික්ස් ගත්තොත් දැන් විවිධ සැමරුම් ඒ කියන්නේ බේස් වල වගේ බැනර්ස් පැත්ත ගත්තොත් ඒවා කරන්න ගොඩක් වෙලාවට වෙක්ටර් ග්‍රැෆික්ස් වල දක්ෂතාවය තියෙන ඒගොල්ලන් ඉලස්ට්‍රේටර් කලර් ඩ්‍රෝ වගේ සොෆ්ට්වෙයාර්ස් භාවිතා කරලා ඒ ක්‍රියේෂන්ස් කරනවා. ඊට පස්සේ කිව්වා වගේ ෆයිල්ස් කවර බුක් මාර්ක්ස් ඒ වගේ දේවල් ආයත් තියෙන රාස්ටර් ග්‍රැෆික්ස් වලට ඒ වගේ ඒවා ෆොටෝෂොප් වගේ සංකීර්ණ මුදුකාංග පව භාවිතා කරලා මේ හොඳ නිර්මාණාත්මක දේවල් කරන්න පුළුවන් සමාජියන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් විසින් තමයි පාසලේ බුක් මාර්ක්ස් ෆයිල් කවර සේරම වගේ කරන්නේ. මීට අමතරව අපේ ඒ ඇප්ලිකේෂන් ප්‍රෝග්‍රෑමින් කියන පැත්තත් බොහොම හොඳ තත්ත්වයක තියෙනවා. අපේ ඉස්කෝලේ ඇප්ලිකේෂන් පළවෙනි හදන ගත්තේ අපේ ඉස්කෝලේ ලැබ් එක ඕපන් කරපු දවසේ. එදා ඉඳලා අද දක්වා ඇප්ලිකේෂන් පැත්තෙන් අපි ලොකු දියුණුවක් ලැබලා තියෙනවා. විදාස 6 වසරේ YCS කම්පිටිෂන් එකේ චමීර ප්‍රසාද් ජයසිංහ අයියා අපේ ඉස්කෝලේට පළවෙනි වතාවට ඇප්ලිකේෂන් සම්බන්ධයෙන් බ්‍රොන්ස් මෙඩල් එකක් ගෙනාවා. දැන් එයා ඕල් බෝයි කෙනෙක්. එයා 2007 YCS කම්පිටිෂන් එකටම ඇතුල් වෙලා ගෝල්ඩ් මෙඩල් එකක් ගෙනාවා පළවෙනි සිංහල OS එක සම්මාන අදුපෙක් කරන විදිහට. දැන් අපේ ඉස්කෝල ළමයිනුයි AI එකතු වෙලා සිංහාවලෝකනය OS එක අපි 2012 ඉස්කෝලේ ස්ථාපනය කරන්න ඉන්නවා. ඒ 2012 ස්ථාපනය කරන්න ඉන්න OS එකේ වැඩ කටයුතු මේ වෙනුවට අපි කරගෙන යනවා. ඊටම අපේ ඉස්කෝලේ ලැබ් එක ආරම්භ කරපු දවස ඉඳන් මේ දක්වා ICT ක්ලබ් එක විසින් තමයි දැන්ට තියෙන ලැබී තිබෙන පරිගණකවල සීලුම OS සහ ඒවා ඇතුළ තීරුම ගැටලු නිරාකරණය කරන්නේ දැන්ට ICT සොසයිටි එකේ ඉන්න ළමයිම තමයි. ඒ අනුව දැන්ට අපේ ඉස්කෝලේ ඉන්න ළමයින්ගේ පරිගණක සම්බන්ධයෙන් ඇති වෙන ගැටලු නිරාකරණය කරන්නේ IT සොසයිටි එකේ ඉන්න ළමයිම තමයි. එතකොට හાર્ඩ්වෙයාර් රිපෙයර්සන් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටලේෂන් කරනවා නම් කව මේ ළමයි සෝමනාද ළමයින්ට කරන උදව්ව? ඇත්තටම ළමයි දක්ෂයි. ළමයින්ට අපි ළමයි ගයිඩ් කරන්න විතරයි තියෙන්නේ. ඇත්තටම අපේ පාසලේ ගොඩක් දක්ෂ සිසුන් ඉන්නවා. සෑම නිර්මාණයක් සඳහා ක්ෂේත්‍රයක් සඳහාම ඒ වුණාට අපිට තියෙන ගැටලු කිහිපයක් ඇත්තටම මේ අවස්ථාවේ කියන්න ඕන. එකක් තමයි දැන් ග්‍රැෆික් ඩිසයිනින් නැත්නම් 3D නිර්මාණ 3D ඩිසයිනින් කරන ළමයින්ට ඒ අවශ්‍ය මෘදුකාංග වලට තියෙන අපහසුම අපේ කම්පියුටර්ස් වල නැහැ ඉස්කෝලේ. මොකද ඒවත් ඇතුළත් කරන තරම් ධාරිතාවක් නැහැ අපේ කම්පියුටර්ස්. ඉතින් ඒවා අපි ලොකු ගැටලුවක්. මොකද ඒ වගේ දක්ෂතා ළමයි තියෙන ළමයි ගෙවල් වලින් තමයි ඇත්තටම කරන්නේ. ඒක සීමා සහිත වෙනවා. අනිත් පැයට බෙදියන්නේ නැහැ හැකියාව. අනිත් ඒ තමයි සොෆ්ට්වෙයාර් භාවිතයේදී ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් වලට අපේ රජය යොමු වෙනව නම් මගින් හොඳයි කියලා. මොකද මේ විශාල විදේශ විනිමයක් අපිට අහිමි වෙනවා. මොකද අපේ ළමයි දක්ෂයි. එයාට පුළුවන් ඕපන් සෝස් වලට යොමු වුණත් ලංකාවට සෑහෙන කාර්යයක් කරන්න. පණිවිඩයේ ධර්මපාල විද්‍යාලය ගැන අපි ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම ලබන සතියේ IT ක්ලබ් එකක් අරන් ඕගලන් කෙරෙහෙත් එනවා. බෙන් විශිෂ්ට වයලයින් තාක්ෂණය සමගින් නිමානවන චාරිකාවක්.